නමක ගුණේ සපිරි ස්වදේශී කොහොඹ නම බලලම ගන්න COVID-19 ආසාදිත මරණ 192ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. ඉන් 109ක් පිරිමි පුද්ගලින් වන අතර සෙසු මරණ 83 කාන්තාවන්. ඊයේ දිනේත් වැඩිම ආසාදිත මරණ වාර්තා වී තිබුණේ වයස අවුරුදු 60 හෝ 60 ඉක්ම වූ පුද්ගලින් අතරින් වන අතර එම සංඛ්‍යාව 156ක්. අවුරුදු 30ත් 59ත් අතර ආසාදිත මරණ 36ක් වාර්තා වී තිබුණා. මේ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත COVID ආසාදිත මරණ සංඛ්‍යාව 8775 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර බලපිටිය රෝහල අසල බස් නැමතුම්පලේ තිබී පුද්ගල මලසිරුවක් අදුදැස්සන සොයාගෙනුණා. මෙම පුද්ගලයා ඊයේ බලපිටිය තිලකපුර ප්‍රදේශයේ ඇදවැටි සිටියේදී ප්‍රදේශවාසීන් සුවසෙරිය ගිලන්රත සේවාව මගින් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමටයි පීවරගෙන ඇත්තේ. අදාළ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී ඉන් පලා ගොස් ඇති බවයි රෝහල් බලධාරීන් පැවසුවේ. කෙසේ වෙතත් මෙම පුද්ගලයාට COVID-19 ආසාදනය වී ඇති බවට වූ සැකයක් නිසා කිසිවෙකුත් ඔහුගේ ආසනයට ගොස් නැහැ. ඒ අනුව අදාළ පුද්ගලයා රෝහල ඉදිරිපිට බස් නැමතුම්පලේදී මිය ගොස් සිටියේදී අදුදැස්සන සොයාගෙනුණා. මේ අතර COVID-19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මලසිරු බහලන මලු නිෂ්පාදනය කර රෝහල්වලට නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක් අත්නගල ප්‍රාදේශීය සභාව ආරම්භ කර තිබෙනවා. අත්නගල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පැවසුවේ එම මලසිරු බහලන මල්ලක් රුපියල් 1200ක් වන අතර රෝහල්වලට වැය වන එම අධික මුදල අවම කිරීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවයි. මේ අතර මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයින් 4612 දෙනාම අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතයින් ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 4,26,169ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට සුවය ලබා ඇති ආසාදිතින් සංඛ්‍යාව 3,57,598ක්. සක්‍රිය ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 60,000කට ආසන්න වී ඇති අතර එම සංඛ්‍යාව 59,796ක්. අපි දවසකට PCR දැනට මම හිතන්නේ 20,000ක් පමණ කරනවා. ඒකෙන් තමයි 4,000ක් හෝ 5,000ක් පොසිටිව් වෙන්නේ. නමුත් ඒ කරන ප්‍රමාණය ඊට වඩා අනිවාර්යයෙන්ම වැඩි ප්‍රමාණයක්. සමාජයේ අනිවාර්යයෙන්ම අඩුමගානේ දෙතුන් ගුණයක්වත් සිටිය යුතුයි. රෝහල් වල වාට්ටු ලෙඩුන්ගෙන් පිරිති ගිහින් තියෙන්නේ. ඉතින් මේ කොවිඩ් සඳහා ඉතුරු සාමාන්‍ය ප්‍රතිකර්ම කරන වාට්ටු එකින් එක සෑම රෝහලක්ම දැන් අරගෙන තියෙනවා. සම්පූර්ණයෙන්ම කොවිඩ් ප්‍රතිකාර වලට වෙන් කරන රෝහල් වලට අමතරව සියලු දේ කරත් මේකට යම්කිසි උපරිමයක් තියෙනවා. නැබැයි ඉතින් උපරිමයට ඉතාමත්ම ආසන්නයි හෝ උපරිමයට දැන් ඇවිල්ලා ඉවරයි කියන එක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි ආසාදිතයෙකු ඊ රාත්‍රී පලා ගොස් තිබෙනවා. ඊ රාත්‍රී 8ට පමණ ඔහුගේ බඩු බාහිරාදියද රැගෙන පලා ගොස් ඇති බවටයි සෞඛ්‍යංශ පැවසුවේ. සෞඛ්‍යංශ සහ පොලිසිය සිදු කළ විමර්ශනයකින් අනතුරුව එම පුද්ගලයා අනුරාධපුර මහනගර සභාව ආසන්නයේ සිටියේදී අල්ලාගෙනු අතර යලි රෝහල්ගත කිරීමටද පියවර ගත්තා. මෙලෙස පලා ගොස් තිබුණේ හොරොම්පතාන අලියාකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර COVID-19 ආසාදිත 29 හැවිරිදි ගැබිනි කාන්තාවක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කරවීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ අදාළ දරුවාටද COVID-19 ආසාදනය වී තිබූ අතර මව සහ බිරිඳා සුවපත් කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැකි වූ බවයි. ඒ අනුව ඔවුන් දෙදෙනා රෝහලේ ගිලන් රතෙන් දෙමෝදර පිහිටි නිවසට ඇරලවීමටද පියවරගෙන තිබුණා. මම හිතාගන්න බැරි විදිහට බදුල්ල මහ රෝහලේ කාර්ය මණ්ඩලය COVID සම්බන්ධයෙන් කටයුතු කරපු සීලම වර්ධන අපේ හිත සනසලා හිත හදලා ලොකෝ කර්තව්‍යයක් කරා උඩම පිං දෝවිරුවන් කියන්නේ මේ පිට දෙවිවරු වාකී සලකන්න ඕනේ. මේ අතර නිරෝධායනයට ලක් කර තිබූ නිවසක COVID-19 ආසාදිත පුද්ගලයෙකු බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලියල ප්‍රදේශයේ අදුදැස්සන සැරිසරා තිබෙනවා. ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම් දීමකින් අනතුරුව ඔහු අතරංගුටගෙන නැවත නිවසට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. හාලියල ප්‍රදේශයේ නත්කරන වැඩසටහනද අද ක්‍රියාත්මක වූ අතර විශාල පිරිසක් මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවක මෙම පුද්ගලයා ප්‍රදේශයේ සැරිසරා ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා නාකරන්නේ. මේ අතර ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් ඉන්නත් මාත්‍රා 124,020ක් අදාළුයම 2.35ට පමණ දිවයිනට රැගෙන ආවා. ඒ කටාර් ගුවන් සේවයට අයත් QR 668 දරන ගුවන් යානයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදීගත් මෙම ඉන්නත් මාත්‍රා තුගේ කඩිනමින් ජාතික කොවිඩ් මර්ධන ඉන්නත් කරන වැඩපිළිවෙලට යෙදවීමටයි නියමිතව ඇත්තේ. එම ඉන්නත් මාත්‍රා තුගේ කටුනායක ගැල් ගම්මානයට යොමු කිරීමෙන් පසු කොළඹ රුධිර පාර විලේන මධ්‍යස්ථානයේ වෙත රැගෙනීමටයි පියවර ගැනුණේ. මේ අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නජය සුමන මහතා පැවසුවේ හෙට දිනේ ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 15,000ක් දිවයිනට ලැබීමට නියමිත බවයි. අදත්
කොවිඩ් මර්ධනයෙන්ත් ලබා දීම දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම සිදු කෙරෙනවා. ඇතම් ප්‍රදේශවල එන්නත ලබා ගැනීම සඳහා ඉහළ උනන්දුවක් දක්නට ලැබුණු අතර දිගු පොලිම්ද දක්නට ලැබුණා. දැනට එන්නත් මධ්‍යස්ථානවලට බිම් මට්ටමේ පැමිණෙන ප්‍රජාව අතරින් දැඩි අසාත්මිකතා ලක්ෂණ පෙන්වුම් කරන අයට කොවිඩ් 19 එන්නත් අපි ලබා දෙන්නේ නැහැ. අපි සාමාන්‍ය ක්‍රමවේදයේ හැටියට ඔවුන් ළඟම පිහිටි ප්‍රධාන රෝහලකට යොමු කරනවා. නමුත් මේ ප්‍රජාව රෝහල වෙත ගියාම රෝහලෙන් ඔවුන්ට කොවිඩ් 19 එන්නත් ලබා ගැනීමේ පහසුකම් බොහෝ ස්ථානවල සලසලා නැහැ. මොවුන් නැවත වරක් අපේ සායන වලට පැමිණිලා මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරනවා. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලනවා ආසාත්මිකතා සහිතව අපි එන්නත් ලබා දීමට නොහැකිව යොමු කරන සාමාන්‍ය පුද්ගලයින්ට එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රධාන රෝහල් ආශ්‍රිතව පහසුවෙන් එන්නත් ලබා ගැනීම සඳහා හැකි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්න කියලා. මෙවන විට මෙරට භාවිතයට ගැනෙන කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,23,25,737ක්. මෙවන විට පුද්ගලයින් 71,73,120 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙනවා.